තත්ත්වය ගැන සාකච්ඡා කරන්න ඕන නමුත් අපි මූලිකවම කතා කරන්නේ මේ අද පොහොර සම්බන්ධයෙන් මේ ප්‍රශ්නේදී වසන් සමරසිංහ මහත්මයා දැන් මේකේ කියපු කතා දෙකක් තියෙනවා දැන් එකක් තමයි අපි මේ වෙලාවේ අපිට එන ආර්ථික ප්‍රශ්නේ දැන් උදාහරණයක් විදිහට ගත්තොත් රුපියල් බිලියන 821ක් ඒ කියන්නේ ඇමරිකානු ඩොලර් බිලියන 4.1ක් අවිල්ල තියෙනවා මේ इकोनॉमी के 11ක් ක්ෂේත්‍ර යටතේ ගත්තන් පස්සේ ඇග්‍රිකල්චර් සෙක්ටර් එකේ එතකොට දැන් මේකෙන් කොච්චරක විතර අපිට බලපෑමක් ඒද ඊළඟ අවුරුද්ද වෙනකොට සාමාන්‍ය ඔබ හිතන විදිහට ඔබ අලුතෙනුත් මාත්‍රකාවක් එකතු කරා මට ගොඩක් තිබුණා මේ කියන්න කමන්නේ ඔබ ඒක නම් ඔබ පටන් ආර්ථිකයේ වැඩගත්ම කොටසක් ඒකට කිව්වේ මං තේපොල් රබර් විතරක් තියෙනවා ඩොලර් මිලියන 2500ක් අතර ඔබ කිව්වේ මිලියන 4000ක් කියලා හොඳ ඊට අමතරව අපි තවත් පළතුරු සහ වෙනත් කෘෂිකාර්මික බෝ ප්‍රමාණයක් යවනවා මේ බලපෑම කියලා කියන්නේ අඩුම තරමේ අපි මේ ෆර්ටිලයිසර් දුන්නේ නැත්තම් ගෙනාව මේ මේ මේක ක්‍රමානුකූලව අපි පරිවර්තනය කරනකොට එහෙම 100ට 40කට බලපානවා ලබන අවුරුද්ද වෙනකොට ඔබ මේ රෙකෝඩ් කරලා තියාගන්න මේ විදියට ගියෝ 100ට 40කට බලපාන අපේ රටේ නිෂ්පාදනය ලබන අවුරුද්දට මේ කන්න නෙමෙයි 2022 නෙමෙයි කියලා නෑ ඉතින් බය නෙමෙයි මේ අපි කොහොමද තියෙනවා මං එහෙම කහන ඔබතුමාම කියනවා දැන් කාබනික මේ දියර පොහොර පිට රටින් ගේනවලු මම එතෙන්ට තර්ක කරන්නේ නැහැ දැන් අපි මෙතුමන්ලා කිව්වනේ මේ අවුරුදු එකහ මාර්ග පරීක්ෂණ කරලා අර මොන මම අනුරාධපුරේ මම ඉන්නේ අනුරාධපුර නගර සභාවේ මන්ත්‍රීතුමා කුණුවරන් ගිහිල්ලා කොම්පෝස්ට් කරලා රඹෑවේ ගොවියන්ට දෙනවා ගොවිය දිය කරපුවාම ප්ලාස්ටික් කෑලි උඩට එනවා කුණුකොඩ වෙන් කරන්න මැෂින් එකක් නැහැ මේ කඩුවැල ප්‍රාදේශ සභාවෙත් තියෙන අහගන්නකො ඉස්සල මං කියන්නේ මේගොල්ලෝ හිතාගෙන ඉන්නේ මේ කුණුකොඩේ මෙහෙමයි තමයි परीक्षण कर ගොම පොහොරයි කුකුල් පොහොරයි එකතු කරගන්න ලබන කන්නේ පොහොර හදන්න ෆෝම් එක පුරවන් යනවා මන්ත්‍රීතුමා මොන මේ තියරි කතා කරනවා මේගොල්ලෝ මොන තියරිද අන්න අනුරාධපුරේ ගොවියන්ගේ ෆෝම් එක පුරවනවා ගිහිල්ලා බය කරනවා ෆෝම් එක පිරවෙ නැත්තම් මේක හම්බෙන්නේ නැත්නම් පුරවලා දීපල්ලා කියලා ඒත් පුරවලා දෙනවා ගොවියෝ හැබැයි ප්‍රශ්නේ ඔතන නෙමෙයි තියෙන්නේ අපි මං කිව්වේ ඒකනේ අපි කවුරුත් මේ ස්ටාෆ් එකෙන් අහන්නකො වසවිස නැති කෑම කන්න කැමති අපේ රටේ ආර්ථිකයේ මේක බලපාන විදිය දෙනවා මේක සරල ප්‍රශ්නයක් නෙමෙයි අද ගොවියෝ ළමයි හදන එකටත් මේක ප්‍රශ්නයක්. දවසකට ළමයි 900ක් ඉපදෙනවා අපේ රටේ. දවසකට ළමයි 900ක් 125ක් කියන ළමයි 250කට ආසන්න 225ක්. ළමයි 225ක් හැදෙන්නෙත් නැහැ. ඇයි ගොවියා ප්‍රශ්නක? ගොවියා සතුටින් හිරපු කාලේ පවුලේ ළමයි 7ට 10 හැදුණා. දැන් මේ තෙන්ටම ප්‍රශ්න යනවා. ඇයි? හෙට දවසේ කන්නේ කොහමද නෙමෙයි. හෙට අනිද්දා වෙනකොට ජීවත් වෙන්නේ කොහමද කියන ප්‍රශ්නේ ගොවියට ඇවිල්ලා තියෙනවා. මේ විදියටම පෝට් සිටි ආදනකොට ලංකාවේ ගණන් හදලා පෙන්වුවා ජතුර ලංකාවේ කලුකල් ඉවරයි කියලා අපි යොමු කරා. ප්‍රශ්නයක් නැහැ. ලංකාවේ කලුකල් ඉවරයි කියලා. ප්‍රශ්නයක් නැහැ යොමු කරා. මේ මං කියන මිල ගණන්. අද ඔබ යන්න මේ අපේ ප්‍රධාන සුපර් මාකට් වල තියෙන සෙල් දෙක තුනක් ඒවා ගිහිලා බලන්න. අද කියලා මිරිස් 640 යෝගනික්. අද අල 550යි. බෝන්චි 700යි. අද බණ්ඩක්ක 380යි වම්බටු 660යි ලීක්ස් 480යි ගොටුකොළ 650යි කිලෝ එක මම ඔක්කොනේ බීට්‍රූට් 610යි මේ යෝගලි කාටද මේක කන්න පුළුවන් චතුරට පුළුවන් චතුර මට නම් බෑ මං කියන්නේ මේක මේ මම කියන්නේ ඒක නෙමෙයි කොළ මොට්ටල තක తీරු తీරණයක් කිය වෙන මොකුත් නිසා නෙමෙයි අපේ රටේ අද ඕගනික් කරමින් හිටපු අර ඕගනික් වලට ආදරය කරපු මිනිස්සු තමයි දාලා තියෙන්නේ මේගොල්ලෝ නෑ හැබැයි මෙහෙමයි දැන් කොළඹ ගත්තන් පස්සේ කොළඹ මැදපන්තියක් කොටසක් ඉන්නවා මේ රටේ ගොවියන් මොක ගෑවත් කමක් නෑ ඒගොල්ලෝ ප්‍රසිද්ධිය කන්නේ නැතුණා හදාගෙන කාලා වෙනම ඉන්න නමුත් දැන් ජනාධිපතිවරයා මේ තීරණය ගන්නේ යා කියන්නේ රටේ හැමෝටම මේක කන්න පුළුවන් ගන්න ගන්න කියලා මේක සිංගප්පූරුව තමයි ලෝකයේ මේ පළවෙනි ආදායම් ලබන රටවල් පහේ ඉන්නේ චතුර ඩොලර් 1,300,000කට ආසන්න ඒක පුද්ගල ආදායම. සිංගප්පූරුවේ මිනිස්සුන්ට ගෙනත් කන්න පුළුවන් නේ චතුර. මේ ඩොලර් 4,000ක් ආදායම් 3,680ක් ආදායම් තියෙන ලංකාවේ මිනිස්සුන්ට ඕගනික් කවන්නේ කොහොමද අපි? මේ ඒක තේරෙන්නේ නැහැ. ඇමරිකාවේ ඉඳලාවට වැඩක් නැහැ. ඇමරිකාවේ දෙනවද? ඇමරිකාවේ දෙනවද 100ට කීයද තියෙන්නේ? ඇමරිකාවේ තියෙන 107 ඕගනික් ගොවිතැන. ඉතින් මම මේ කියන්නේ මේක හරි සරලයි චතුර. මේ ප්‍රශ්නේ තියෙන්නේ කොහෙද? දැන් අපි මේ 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 මෙතෙන්ට ආවට පස්සේ අපේ රටේ ඕගනික් කෘෂිකර්මාන්තේ කොහෙද තියෙන්නේ කියලා කිව්වම ඒක පිළිබඳව අඩුම ගානේ දැක්මක් දැන් මෙතුමලක කාට් එකද පරීක්ෂණ කරේ කොයි භූමියද පරීක්ෂණ කරේ ඕගනික් වගා කරන අනුරාධපුරේ අනුරාධපුරේ වගා කරන තැන් තියෙනවා
ඒ මිනිස්සු බොහොම අමාරුවෙන් අස්සන්න පස්සන්න අඩු වුණාම මිල වැඩි. හාල් කිලෝ එකක් 240යි. කැමති කට්ටියට කන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඔක්කොටම මේක ඒ විතරක් නෙමෙයි ඕගනික් කරන එකට සෙට් එක කරෝ එක තමයි කරන්නේ. කියන්නේ මන්ත්‍රී ගොවිතැන ගැන නම් අහන්නේ ගොවිතැන ගැන කියලා දෙන මන්ත්‍රීතුමා. බොරුවට නිකන් මේ පයින් එපා. හොඳ මේ රටේ මිනිස්සු රටේ මිනිස්සු ජීවත් වීම සඳහා ගොවිතැන කරන්නේ 125ක් ගොවියෝ ඒ ගොවියන්ගේ දරුවන්ට හෙට දවසේ කන්න දෙන්නේ කොහොමද කියලා මිනිස්සු ප්‍රශ්නේ තියෙන්නේ නැතුව මේ ආසාවට JVP එක හරි වෙන කවුරු හරි නිසා උද්ඝෝෂණ කරන්න නෝ නෙමෙයි කන්නේ කුඹුරේ සති 3න් වල් තෙල් ගහන්න ඕනේ සති 4න් තෙල් ගහලා යූරියා ගහන්න ඕනේ ඊට පස්සේ බන්ඩි පොර ගහන්න ඕනේ සති 8ක් යනකොට කුඹුර ගහන මේ වගා කරන විදිහක් තියෙනවා ඒකට අවශ්‍ය පොහොර දුන්නේ නැත්නම් ගාන ගහ දුන්නට වැඩක් නැහැ ප්‍රශ්නේ තියෙන්නේ එතන දැන් මේකට උත්තර දැන් මහාචාර්යරු ආචාර්යරු ගොඩක් කට්ටි අපේ වැඩසටහන් වලටත් එනවා ඒ අය කියන්නේ මේ හරිත විප්ලවයෙන් පස්සේ අපි වෙනස් කරගත්තා ඔයිට ඉස්සෙල්ලා අපිට මේව තිබ්බද නැහනේ අපි පුරුදු වෙච්ච කමේ වැරද්දක් තියෙන කියලා දැන් චතුර චතුර මම මෙන්න මේ ප්‍රශ්න උත්තර දෙන්න දැන් ඔබතුමා මට මේ කියන්න මේ කන්නේ මේ වෙනකොට ඔබතුමන් ළඟේ දැන් ඔබතුමා නියෝජනය කරන ප්‍රදේශය තුල මේ වෙනකොට මේ කන්නේ තුල ලැබිය යුතු පෝර ගොවියට ලැබුණද නැද්ද කියලා ලැබිලා නැහැ ලැබිලා නැහැ නෑ ඊයේ දවසෙත් මගේ ළඟ ලේඛන ටික ඔබතුමාගේ දිස්ත්‍රික්කේ තේ ගොවියන්ට ඔබතුමාට මෙහෙමයි නෑ මම ඔබතුමාට මම ලේඛන ටික දෙන්නම් මගේ ළඟ ලේඛන ටික තියෙනවා මම ලේඛන ටික දෙන්නම් මේ සෑම නෑ ඉන්න කියන්නේ හරි සරලයි සෑම ප්‍රශ්න මම ඉන්න කියන්නේ නෑ නෑ ලේඛන එපා මට ඔබතුමාට ප්‍රශ්න ගැන අහගෙන ඉන්න කොට දැන් ගොවියන්ට පොහොර ලැබිලා නැහැ. අනුරාධපුරයේ ගොවියන්ට පොහොර ලැබුණා නම් අද චන්ද්‍රසේන ඇමතුමා මෙතන ඉන්නවා. ඔබතුමාලා දෙන බිලි බොයිස් ලවගේ මෙතෙන්ට එවන්නේ නැහැ. ඇයි එව්වේ? චන්ද්‍රසේන ඇමතුමා ආවේ නැත්නම් මේකට ගිහිල්ලා මූණ දෙන්න බෑ. ප්‍රශ්නේ ඕක. හෙට ගිහිල්ලා බොරු කියලා ගමේ යන්න බෑ. පොහොර දුන්න පොහොර ලැබුණා කියලා. ඔය සංඛ්‍යාලය කරන නෙමෙයි මොන අටමගලාවත් වැඩන්නේ අන්න ගොවියෝ පාරේ. ගොවියෝ ඇලවල් උඩ බන්ටුට උදේ හෙටත් ඇයි මේ ප්‍රශ්නේ මෙහෙමයි? මේක තේරුම් ගන්න ඔබතුමාලා. ඒකයි මං කිව්වේ. මේ දවස් 45 ගොවිතැන තියෙනවා. මාස 3යි 3හමාරයි වී ගොවිතැන තියෙනවා. කෙසෙල් අවුරුද්දයි. ගස් ලැබු මාස 8යි. මේවට අදාළ අවශ්‍ය මොහොතේ පොහොර තෙල් ටික කුස රසායන ටික ආවේ නැත්නම් අස්සන්න ගන්න බෑ. ඒක නිසා මේ සරල නෑ අක්කරයක් කරනවා කියන එක. අක්කර දෙකහමාරක් කරනවා කියන එක සරල නෑ. මිනිස්සු හාන තැන ඉඳන්. නියර බඳින්න නියර සහින්න වල් තෙල් ගහන්න පොහොර මෙහෙම තියෙන යාන්ත්‍රණයක්. මම චතුර ඒකයි කිව්වේ. දැන් මොකද්ද ලංකාවේ ඕ දැනට තියෙන වටවත්. ඕගනික් සර්ටිෆිකේට් එක ගන්න අනුගමනය කර ක්‍රියාමාර්ගේ. පොහොර කාබනික පොහොර දැන් මේ දෙකයි තියෙන මේ කාබනික කියන්නේ කොම්පෝස්ට් නෙමෙයි තමයි කොම්පෝස්ට් එකත් ඒ කාබනික එකක් හැබැයි එහෙනම් මොකද්ද මේ කියන්නේ දැන් මෙතුමාම කිව්වා සංගතක උව් දැන් ගොවියට කියනවා එල්බීසිය කොළ එකතු කරගන්න කුකුල් පොහොර එකතු කරගන්න ගොම එකතු කරගන්න කාබනික පොහොර හදාගන්න හදාගන්න දැන් ඒකේ තියෙන සංගතක අක්කරයකට දැනුත් අපේ රටේ පොහොර කිලෝ 82ක් දෙනවා මඩ පොහොර කිලෝ 10ක් දෙනවා රතු කැට දෙනවා කිලෝ 20ක් මේක තමයි දෙන ප්‍රමාණය. එතකොට මේක දුන්නාට පස්සේ මේකෙන් එකතු වෙන මේ සංගතක ප්‍රමාණය ඔය දානවා කියන කාබනික නැත්තම් ඔයගොල්ලෝ හදනවා කියන මොකෙන් හරි එන්න එකතු කරන්න ඕනේ දේවල් ටිකක් තියෙනවා. ඒක ගොම වලින් කොච්චර එනවාද ඇල්බීසිය වලින් කොච්චර. එහෙම කියන්නේ පැයි චතුර. ගොවියට ඔය මොකක්වත් කියන්නේ නැහැ මන්ත්‍රීතුමා මේ අපි අනුරාධපුරේ ඉන්න නිසා කියන්නේ. මේ ඇවිල්ලා ෆෝම් එක පුරවා කියනවා හදාගන්න ගාණක් දෙනවා කියලා. එහෙම මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. මං කියනවා ලෝකේ දැන් මේක පුදුම ප්‍රශ්නයක් චතුර. ඔබේ බක්තිගාන ගැන ඔබ කල්පනා කරන්න. මේගොල්ලෝ මේ කියන විදිහට හරි බී වලට පොහොර දෙන්නේ නැහැ. බත් එකේන ඕගනික්. අපි කියමුකෝ. පරිප්පුට කියන ඕගනික්. කැනඩාවේ වුණා ඕගනික් පරිප්පු අපිට. රුපියල් 800යි. ඕගනික් පරිප්පු. කයිද පරිප්පු? ගෙන්නනවද පරිප්පු? නැහැ. ඊට පස්සේ සීනි 97ක් 93ක් සීනි කියන චතුර බ්‍රසීලෙන්. බ්‍රසීලේ කීයද ඉන්නේ? බ්‍රසීලේ ඉන්න ලෝකේ පොහොර පාවිච්චි කරන රටවල් වලින් 20 වෙනි ස්ථානයේ. වැඩිම සිංගප්පූරුව දෙක මැලේසියාව. අපි ඉන්නේ 65 වෙනි ස්ථානේ හෙක්ටයාර එකකට පොහොර කිලෝ 138ක් අපි පාවිච්චි කරනවා හෙක්ටයාර එකකට එතකොට බ්‍රසීලෙන් අපි සීනි ගේනවා ඔබ බොන තේකේ තියෙන සීනි වල තියෙන මේ රසායනික පොහොර ඒක අයින් කළා මේගොල්ලෝ ගේන්නේ බත් වේල් දෙකක් කනකොට චතුර අපේ රටේ මිනිස්සු පිටි වලින් එක වේලක් කනවා හාල් මෙට්‍රික් ටන් 2.9ක් කනකොට මිලියන පිටි මෙට්‍රික් ටන් 1.4ක් කනවා එතකොට එක වේලක් පිටි කන වස කනවා අනිත් වේල් දෙක රස කනවා කියලාද නෑ මේ පට්ටපල් බොරුවක් නිකයි මං කියන්නේ ගොල මොට්ටර ගොන් තීරණයක් මේක ගන්න තිබිච්ච විදිහක් තිබුණා ලෝක රටවල් මේ අපි නෙමෙයි චතුර ඇමරිකාව ස්වීඩනය නෝර්වේ මේ දියුණු රටවල් එංගලන්තේ පවා මේ දියුණු රටවල්නේ මේ මිනිස්සු මේ කොවිඩ් තත්ත්වය යටතේ මෙච්චර අමාරු වෙලා තියෙද්දි මිනිස්සුන්ට ගෙවල් වල ඉන්න කියලා ආදායම් දුන්නා පඩි දුන්නා චතුර කියුබාව බලන් දුන්නා කියුබාවත් නෑ මෙච්චර
කරන්න බෑ තේරුම් ගන්න සම්පත් බන්දේ කියුබාවේ නායකයා කරන්න බෑ ඒ ඇයි දන්නවද ලෝකේ රටවල් ආර්ථිකයන් සකස් වෙලා තියෙන ආකාරයන් තියෙනවා ඒවට පාවිච්චි කරන පොහොර වර්ග සුගසායන හදා ගන්න විදි තියෙනවා එතකොට රටේ පරිසරය තමයි ජනතාවගේ නිෂ්පාදන අවශ්‍යතාවයට කියන්නේ ජනතාවගේ ඌමනාවලට කියන්නේ කියුබාවේ නායකයා